ජනතා විමුක්ති පෙරමුණේ අතීත භාවිතාවෙක දැන් ඔබත් නියෝජනය කරපු ප්‍රතිපත්ති සමිතිවල ක්‍රියාකාරීත්වය. දැන් මේ වෙනකොටත් යමාකාරයක අපිට පේනවා තැනින් තැන ගුරුවරුන් පාරට බැස්සා. වර්ජනයන් කැඳවලා තියෙනවා. ඊට පස්සේ විවිධ පැතිවලින් වර්ජනයන් පිළිබඳව අපිට පේනවා යලි පිබිදීමක් තියෙනවා. ඒක තැනකදී ඔවුන් ඉල්ලන ඉල්ලීම් සාධාරණයි කියන්න පුළුවන්. තවද කණ්ඩායම සාධාරණයි කියන්න පුළුවන්. සාධාරණයි අසාධාරණයි කියන එක ඇතුලේ අපි බර තැබීම් තියෙනවට වඩා මේ වෙලාවේ අපි අර වැටලා තිබ්බ තැනින් රට ඉස්සරහට යනකොට අපි කළ යුතු කැපකිරීම පිළිබඳව වන මානවවාදී ගුණාංගය නැත්නම් ඒ සිතුවිල්ල ඕලඟ තියෙනවද කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කිරීමක් තියෙනවනේ. ඒක ප්‍රශ්න කරන්න ඕනේ දැන්. ඕනේ. ඔව් මං කියන්නේ ඒක ප්‍රශ්න කරන්න කියලා මේ රටේ මිනිස්සු. ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන වැඩවර්ජනවල කරුණා කළ ප්‍රශ්න කරන්න. මේ කරන එක හරිද කියලා. ඒ මගේ මං ඉල්ලන්නේ මගේ සහෝදර මේ සේවකයන්ගේ පැත්තෙන් රාජ්‍ය පරිපාලන නිලධාරීන් වෙන්න පුළුවන් වෙනත් රාජ්‍යංශනේ මේ බහුතර පෞද්ගලිකංශ කොහෙත් වැඩවර්ජනය කරන්නේ නැහැ මේ වෙනකොට. දෙවියන්ග නාමෙන් මොකද ලංකාවේ ගාමක බලවේගයේ කියන්නේ අපේ දල ජාතික නිෂ්පාදයට වැඩිම බහුතරයක් එකතු කරන කණ්ඩායමනේ මේ 180නේ. 125යි වැඩ කරන්නේ 180යි. ඒ කියන්නේ 64 ලක්ෂ පෞද්ගලිකංශිනවා 16 ලක්ෂ රාජ්‍යංශනේ. දැන් මේ රාජ්‍යංශනේ මේ අවුල කරන්නේ. හැබැයි මං රාජ්‍යංශේත් සහෝදරුන්ගෙන් හරි ඒ ගෞරවනීය පුරවැසියන් අහන්නේ දෙපාර ප්‍රශ්න කර ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කරන වැඩේ හරිද කියලා දිනනවා හොඳටම ෂුවර් නොකර ඉන්නනේ තියෙන්නේ. ඇයි මේ දවසකට පැය 8ක්නේ වැඩ කරන්න තියෙන, ඒ කියන්නේ වැඩ කරන පැය 8ක් තමයි මේ නැති කරන්නේ. නිකන් හිතන්නක පැය 8 වැඩ කිරීම ලක්ෂයක් වැඩ නොකර හිටුව දවසට මේ 116 ලක්ෂයක් ගුරු ලක්ෂයක් කියනකොට වැඩ නොකර දවසකට අපිට අහිමි වෙන වැඩ කරන පැය 108ක් දවසක් ස්ට්‍රයික් කරාම ගුරුවරු ටික අපිට අහිමි වෙනවා අපේ අපේ රටේ ඵලදායිතාවයට වැඩ කරන පැය. ඒ කියන්නේ ඒකට කියන්නේ මේ අපි සාමාන්‍ය භාවිතාවේ අපේ වැඩ කරන වර්කින් අවර්ස් 108ක් අපිට අහිමි වෙනවා රටට. මේ ඊ ආත්මෙදී 108ේ ඵලදායිතාව අපිට එකතු කරන්න බෑ. නිදර්ශනයකට දැන් අද උදේ කෑවේ නැත්තම් අයි ජීවිතේට අද උදේ කෑමක් කන්න බෑනේ. ඇයි? දවල්ට ගන්න දවල් එක. දවල්ට ගන්න දවල් එක. ආත්මෙට මැරෙනකන් උදේ කෑමක් කන්න හම්බෙන්නේ නෑ. ඒ වගේ තමයි අහිමි වෙන එකයි ගන්න බෑ. එතකොට වැඩ වර්ජනය කරන අහන්න ඕනේ දැන් දැන් මාලිමා ඕගොල්ලෝ හොඳටම දිනනවා නම් ඇයි යන්නේ අපි ස්ට්‍රයික් කරන්නේ මේ ඉවසක නිම්මුකෝ තව. දැන් මේ 14 17 ඉවරයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 18 ප්‍රකාශයට පත් කරන්න ඕනේ. කොහොම ප්‍රකාශයට පත් කරනවා? මට 100%ක් ෂුවර්. එතකොට 18 ඉඳලා ඉදිරියේදී සති 6කට වැඩි වෙන්නත් බෑ, සති 4කට අඩු වෙන්නත් බෑ ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරන්න ඕනේ. මගේ ගණන් හැදීම අනුව සැප්තැම්බර් 28 නැත්නම් ඔක්තෝබර් 5 ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඉතින් එතකන් ඉඳ බැරින්ද ඇයි දෙයියනේ මේ අපරාධේ මේ රටට කරන්නේ? අවුරුදු දෙකක් තෙල් නැතුව, කණ්ඩ නැතුව, මන්දපෝෂණය පෙරලා, බෙහෙත් ටික නැතුව මොන තරම් විනාශ වෙච්ච රටක්ද?